විදුවියන්ස්ලා හැම කෙනෙක්ටම අයිබෝන්. මේ වීඩියෝ එකේ ටයිටල් එක දැකලා මේකට අසභ්‍ය වචනෙන් බණින්න ආපු කට්ටියට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක අවසන් වෙනකල් බලන්න. අවසන් වෙනකල් බලලා ඊට පස්සේ ඔබේ අදහස පළ කරන්න. මේ වීඩියෝ එකේ අන්තර්ගතය පිළිබඳව ඔබට දැන් බලා ගන්න පුළුවන් මොනවද අන්තර්ගත වෙන්නේ කියලා. එහෙම කරන්න හේතුව තමයි මීට කලින් බුදුන්ගේ රස්තියාදුව පොත ගැන විදු කරපු වීඩියෝ එක බලපු කට්ටියගෙන් 33%ක පමණ පිරිසක් මේ වීඩියෝ එක බාගෙට බලලා ඒකේ අර්ථය හරියට නොදැන අසභ්‍ය වචනෙන් කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඒ නිසා ඔබට හැකියාවක් තියෙනවා මෙන්න මේ වීඩියෝ එකේ අන්තර්ගතය බලාගන්න. මෙන්න මේ පින්තූර බලන්නකෝ. මේ පින්තූර බලපුවාම ඔබට යම්කිසි උපකල්පනයක් එයි මේක මොකද්ද කියලා. හැබැයි මේ චිත්‍රය සම්පූර්ණ කරපුවාම එන්නේ ඔබ හිතපු අදහස නෙවෙයි. ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක්. ඉතින් මේ වගේ තමයි විදුගේ වීඩියෝ එකක්. විදුගේ වීඩියෝ එක විතරක් නෙවෙයි ලෝකයේ ඕනෑම දෙයක් ඒ වගේ. අපිට කොටසක් බලලා තීරණය කරන්න බෑ මේකේ සම්පූර්ණ අදහස මොකද්ද කියලා. හැබැයි ඒ වගේම අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා වීඩියෝ එකේ අදහසට ගරු කරලා විදු එක සංවාද කරන්න විදු නොදන්න බොහෝ දේවල් විදුට කියලා දෙන්න ආපු පිරිසක් හිටියා. ඉතින් ඒ කට්ටියවත් අපි තමත්ම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. මිනිස්සු මේ විදිහට දේවල් වැරදියට තේරුම් ගන්න හේතුව මොකද්ද? ඒකට අපි කියනවා ප්‍රිජුඩිස් කියලා. ප්‍රිජුඩිස් කියන ලතින් වචනේ තේරුම තමයි ප්‍රාග් විනිශ්චය. යමක් පිළිබඳව හේතු කරුණු කාරණා නොදැන අපි పూర్ව විනිශ්චයකට එළඹෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ පොත පිළිබඳව ප්‍රචාරයක් අවශ්‍ය වෙච්ච කට්ටිය පාවිච්චි කළේ. ඔවුන් බුදුන්ගේ රස්තියාදුව කියන නම පොතට යෙදීම තුලින් పూర్ව විනිශ්චයකට එළඹෙන්න මිනිසුන්ට සැලසුවා මේක බුදුන් වහන්සේගේ චරිතය පිළිබඳව වැරදි දේවල් ලියවෙච්ච පොතක් කියලා. හැබැයි පොතේ අන්තර්ගතය වෙනත් එකක්. ඔවුන්ගේ අරමුණ උනේ 70%ක් වෙච්ච බෞද්ධයන් කලබල කිරීම මගින් මේ පොතට අනියම් ප්‍රචාරයක් ලබා ගන්න. ඉතින් ඔබ ඒ පිළිබඳව අනිසි විදියට කලබල වුණා නම් ඔබත් මේ ප්‍රචාරයට වක්‍රාකාරව දායක වෙලා තියෙනවා. හොඳයි, මෙන්න මේ කොටස බලන්නකෝ. මේ කොටසෙන් කියවෙන්නේ සිදුහත් කුමරා ගණිකාවක් සමග යම්කිසි ආකාරයක සම්බන්ධතාවක් පවත්වපු බව. හැබැයි කලබල වෙන්න එපා. මොකද ඔබ නොදන්න දේවල් බොහොමයි. මේ කොටස එන්නේ බුදුන්ගේ රස්තියාදුව පොතේ නෙවෙයි, මාටින් වික්‍රමසිංහ ශූරීන්ගේ බවතරණය නවකතාව තුල. බවතරණය කියන නම ඇහුවාම ඔබ කිසිවිටකත් పూర్ව නිගමනයකට එන්නේ නැහැ. මේ වගේ දේවලුත් මේ පොතේ අන්තර්ගත වෙනවා ඇති කියලා. නම විතරක් හොඳ වුණාම ඇද්ද? බොහෝ දෙනෙක් කියලා තිබ්බා අන්තර්ගතයේ වැඩක් නැහැ, නම තමයි වැදගත් වෙන්නේ කියලා. නමින් තමයි මේ අන්තර්ගතය පිළිබඳව තීරණයකට එන්න පුළුවන් කියලා. එහෙමනම් මෙන්න මේක බලන්න. මේ තියෙන්නේ මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් නිර්මාණය කරපු බිම්බාදේවි හෙවත් යසෝදරා චිත්‍රපටයේ ප්‍රචාරක పూర్ව. බලන්න එහි සඳහන් වෙන දේ. ඇය බුද්ධ පතිවෘතාවයි. පතිවෘතාව කියලා කියන්නේ සිය සැමියාට පක්ෂපාතීව වාසය කිරීම, ජීවත් වීම. මේ සිංහල શબ્දකෝෂවල ඔබට බලා ගන්න පුළුවන් එහි අර්ථය. එතකොට බුදුන්ට බිරිඳක් හිටියද? එහෙමනම් මේ ඇය සිදුහත් කුමරුන්ගේ පතිවෘතාවයි කියලා නිවැරදි විය යුතුයි නේද? හැබැයි ඔබ මේකට කලබල වෙලා අසභ්‍ය වචනෙන් කමෙන්ට් කරන්න ගියාද? කෑ ගහන්න ගියාද? නෑ. ඔබ දැනුවත් නෑ. ඒ වගේම තමයි ඔබේ හිතේ තියෙනවා මේක අන්තර්ගතයේ යම්කිසි ගෞරවණීය දෙයක් බවට. ඒක තමයි ප්‍රිජුඩිස් කියලා කියන්නේ. ප්‍රිජුඩිස් හෙවත් ප්‍රාග් විනිශ්චය බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ කිව්වේ යමක් පිළිබඳව තමන්ම සොයා බලා විමසා බලා තමන්ගේ බුද්ධියට ඒ සත්‍යයයි වැටහෙනම් පමණක් පිළිගන්න කියලා. ඔබ මේ පිළිබඳව දැනුවත්ද? බෞද්ධ සාහිත්‍යය සහ බෞද්ධ දර්ශනය කියන්නේ දෙකක් කියලා කියපු කතාවට බොහෝ දෙනෙක් විරෝධය පළ කරලා තිබුණා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ බෞද්ධ දර්ශනය කොතෙක් දුරට අධ්‍යයනය කරලා තියෙනවද? ඔබ ත්‍රිපිටකය කොයිතරම් දුරට කියවලා තියෙනවද? සූත්‍ර දේශනා කීයක් කියවලා තියෙනවද? මාටින් වික්‍රමසිංහ මහත්මයා බවතරණයේ පොත ලියන්න කලින් වසර 50ක පමණ කාලයක් බුද්ධ දේශනාව පිළිබඳව අධ්‍යයනය කළා. මම අවධානය යොමු කරන්නම් බවතරණයේ පොතේ පෙරවදනේ එතුමා සඳහන් කරන දෙයක් පිළිබඳව. එතුමා ඒ සඳහන් කරනවා හැම පෙරණි බුද්ධ චරිතයක්ම ලියවි ඇත්තේ බුදුන් බැහැර කළ අද්භූත අලංකාර වාදයේ සහ රීතිය අනුවයි. බුදුන් බැහැර කළ ඒ අද්භූත අලංකාර රීතිය අතිශයෝක්තියට නගන ලද්දේ වෛදික දෙවියන්ගේ චරිත වස්තු කොටගෙන පුරාණ නැමැති පද්‍ය හා කතා රචනා කළ බමුණන් විසිනි කියලා. ඔබ විශ්වාස කරන්නේ බමුණු අද්භූතවාදයේද එහෙමත් නැත්නම් නිර්මල බුදුදහමද කියලා ඔබම තීරණය කරන්න. එතකොට ඔබ මගෙන් අහයි බුදුන් වහන්සේට යම් කෙනෙක් අපහාස කරනවා නම් අපි අද්දක බඳගෙන නිකන් සිටිය යුතුද කියලා. නෑ, කිසිසේත්ම එහෙම වෙන්නේ නෑ. එහෙනම් අපි මොකද්ද කළ යුත්තේ? අඩුමතරමේ ඔබ ඒ කාරණේවත් දැනගෙන හිටියානම් මේ වගේ කූට ව්‍යාපාරිකයන්ගේ ගැටවලට අහුවෙලා ඔවුන්ට ව්‍යාජ ප්‍රචාරයක් ලබා නොදෙන්න ඉඩකඩ තිබුණා. මේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සීලස්කන්ධ වර්ගයේ බ්‍රහ්මජාල සූත්‍රය. මෙහිදී උන්වහන්සේ සඳහන් කරන්නේ බුදුන් වහන්සේට ධර්මයට හෝ සංඝයා වහන්සේට යම් කිසිවෙක් අපහාස කරනවා නම් ඔවුන්ට ආක්‍රෝෂ පරිභව කරන්නට යාමෙන් ඉන් තමාම පරිහානියට පත්වෙයි. කළ යුත්තේ ඔවුන් ඉදිරිපත් කරන කරුණවල සාබද්ධ බව හේතු සහිතව පෙන්වා දීමයි කියලා. ඉතින් එහෙම කරන්න තමයි විදු කලින් වීඩියෝවෙන් ඔබට ආරාධනා කළේ.
විදුගේ අම්මා ගැනත් බොහෝ දෙනා අදහස් පළ කරලා තිබුණා. ඉතින් මේ ඡායාරූප දෙකේ දැක්වෙන්නේ විදුගේ අම්මා. මේ ඡායාරූප දෙකම එකම දවසක ගත්ත ඡායාරූප. ඉතින් මේ ඡායාරූප දෙකෙන් ඔබට හිතාගන්න පුළුවන් ලෝකයේ මොනතරම් අවිද්‍යාවෙන් අන්ධ විශ්වාසයන්ගෙන් බොරුවෙන් බැහැලා තියෙනවද කියන කාරණේ. මේ තියෙන්නේ විදු අම්මත් එක්ක ගත්ත අවසන් ඡායාරූපේ. ඉතින් ඔබ සඳහන් කළා හරි. ඇය තවමත් රස්තියාදුවකේ දෙනවා මේ සංසාරයේ පුරා. හරියටම ඔබත් මාත් වගේ. ඇතමුන් කියන විදිහට රැඩිකල් කියලා කියන්නේ සමාජයේ මුල් බැසගත් බොරු සම්ප්‍රදායන්ට එරෙහිව වෙනස් මතයක් ඉදිරිපත් කරන කෙනෙක්. ඒ අර්ථයෙන් බැලුවහම බුදුවරු කියන්නේත් රැඩිකල් තමයි. මොකද සමාජයේ මුල් බැසගත් බමුණු මතවලට මිත්‍යාවට එරෙහිව උන්වහන්සේලා වෙනම දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කළා. ඉතින් බුදුවරු රැඩිකල් නෙවෙයි කියලා කාටද කියන්න පුළුවන්? ඔබ බමුණෙක්ද බෞද්ධයෙක්ද කියන එක තීරණය කිරීම ඔබට බාරයි. මතක තියාගන්න, ඇත්පන්තියක් ඉස්සරහා මීහරක් ලංචුවක් දූවිලි ඇවිස්සුවොත් ඇත්පන්තියේ ගැඹීරත්වය ලෝකයට පේන්නේ නැහැ. ඒ වගේ තමයි උගතුන් ඉස්සරහා නූගතුන් බොරුවට දඟලන්න පටන් ගත්තොත් උගතුන්ගේ ප්‍රභාව වැහිලා යනවා. ඒකට වැරද්ද නූගතුන්ගේ නෙමෙයි උගතුන්ගේ. ඔවුන් සමත් විය යුතුයි නූගතුන්ගේ වැරදි අඩුපාඩු පෙන්වා දීලා ඔවුන්ගේ මතය සමාජයට ප්‍රකාශ කරන්න. ඔබ අහයි විදු කියන්නේ බහුශ්‍රුතයෙක්ද කියලා. කිසිසේත්ම නැහැ. විදු කියන්නේ නොදන්න දේවල් ඉගෙන ගන්න උත්සාහ කරන, ඒ දැනුම වෙනත් අයත් එක්ක බෙදා හදා ගන්න සූදානම් කෙනෙක්. ඉතින් ඒ නිසා ඔබ දන්න දේවල් පිළිබඳව අපි සංවාද කරමු. සංවාදය තුළින් තමයි අපේ දැනුම දියුණු වෙන්නේ. යම්කිසි නිර්මාණයක් කරලා ඒ නිර්මාණය විකුණ ගන්න ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ නම පාවිච්චි කරනවා කියන්නේ පහත් වැඩක්. ඒ වගේම සිවුරට මුවා වෙලා ඔබටත් නොදැනීම බුද්ධාගම ඔබට විකුණන සමාජයක තමයි අපි දැන් ඉන්නේ. ඉතින් මේ සමාජයට වැටබඳින්න නම් අපි ධර්මය පිළිබඳව දැනුවත් විය යුතුයි. පන්සලට ගිහිල්ලා මල් පූජා කරලා ඔබ නොදන්න, ඔබ තේරුමවත් නොදන්න පාලි ගාථා කීපයක් කියලා බෝධියට පැන්කලයක් දාලා ප්‍රාර්ථනා ගොඩක් කරන එක නෙවෙයි බෞද්ධකම කියලා අපි අවබෝධ කරගත යුතුයි. බෞද්ධය කියලා කියන්නේ බුද්ධිමත්ව ප්‍රශ්න විසඳන ජාතියක්. සමහරු කිව්වා විදු කඩේ යනවා කියලා. ඔව්, විදු කඩේ යනවා තමයි. ඒ තමන්ගේ හෘද සාක්ෂියට. ඔබටත් පුළුවන් එක එක්කෙනාගේ බොරු මතවාදවලට, බොරු ප්‍රචාරවලට කඩේ යන්නේ නැතුව යමක් පිළිබඳව හරියට විමසා බලලා තමන්ගේ හෘද සාක්ෂියට කඩේ යන්න. ඉතින් සමාජයේ අවිද්‍යාව තුරන් කරන්න අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.